සමහර කෙනෙක් අහනවා මේ යුද්ධ කරන්න ගියපු දසමහා යෝධයන්ට පව් සිද්ධ වෙන්නේ නැද්ද එතකොට කියලා. දසමහා යෝධය කරලා තියෙන්නේ යුද්ධයක් දිනන්න හින්දා මිනිස්සු ඝාතනය. අද ඉන්න යුද සබල කරලා තියෙන්නේ යුද්ධේ ජයග්‍රහණය කරවන්න ඕන නිසා මිනිස්සු ඝාතනය. ඒවට අකුසල් නැද්ද එතකොට? ඒ ඔක්කොම ප්‍රාණඝාත අකුසල්. නමුත් කලක් අපි එහෙම ප්‍රමාදීව කටයුතු කළා. ඉපදුන නිසා මොන මොනවා හරි හේතු නිසා අපි අතින් ඒ වගේ දේවල් වලට අපිට යෙදෙන්න සිද්ධ වුණා. නමුත් අද එතනින් විශ්‍රාම ආරන්න, අද එතනින් සමුවරගෙනන, අදේ ජීවිතෙන් අයින් වෙලාන ඒ ප්‍රමාදී බව යටපත් කරලා කටයුතු කරන්න මේ බුද්ධ ශාසනයේ ඕන තරම් එයයිට ඉඩ කඩ තියෙනවා. ඒක තේරුම් අරගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන කෙනා ඒ සියල්ල දිනනවා. නමුත් සමහර වෙලාවට එහෙම තැන්වල ඉඳලා රට වෙනුවෙන් මහලුකු සේවයක් කරලා එළියට ආපු සමහර අය අපි දකින්නේ බොහොම අවාසනාවන්ත විදිහට මංකොල්ල කනෝ, අනික් ජීවිත විනාශ කරනවා, හොරකම් කරනවා, මේ වගේ දේවල් කර කර තවත් ප්‍රමාදී වෙවි, තවත් අකුසල් රැස් කරනවා. නමුත් එදා හිටපු දසමහා යෝධිය වගේ අය යුද්ධ දිනල ඉවර වෙලා බොහෝ පින්කම් තමයි කරගත්තේ. දොටුගැමුණු මහරජුරවන්ට බොහෝ සේ ශක්තිය දුන්න ගෝඨයිම්බර ආදී යෝධියෝ යුද්ධෙන් පස්සේ රහත් වුණා. තේරපුත්තාභය ආදී යෝධියෝ යුද්ධෙන් පස්සේ රහත් වුණා. නන්දිමිත්‍ර ආදී අනෙක් යෝධ පරපුර බොහෝ පින්කම් කරගත්තා. වෙහෙර විහාර හැදුවා. මහ කුසල් දියුණු කරගෙන සුගතිවල උප්පත්තිය ලැබනවා. නමුත් ඒ අය දන්නේ නැද්ද අපි ගාව පව් තියෙනවා කියලා? මේ සුගතියේ ඉපදිලා ප්‍රඥාවෙන් යුක්තව හැම වෙලාවෙම පින්කම්ම කර කර අර පාපයට මතු වෙන්න දෙන්නේ නැතුව කුසලයේ ශක්තියෙන්ම සුගතිගාමී වෙවීම කටයුතු කරන මේ අය අප්‍රමාදී බව ලබාගත් නිසා, ප්‍රමාදයට පිටුපාපු නිසා එහෙම යන ගමනක සෝවාන් ආදී මාර්ගඵලයක් ප්‍රත්‍යක්ෂ කරහම අර මහා කුසල් වලට සතර අපාය ගෙනහිලා විපාක දෙන්න තියෙන අවස්ථාව නැතු වෙනවා. ඒ විපාක දෙන්න අතීත අනන්ත අප්‍රමාණ සංසාරي කරගත්ත අනන්ත කුසල් ඒ තැන්වල මේ හැමම වියලවල දාන්න පුළුවන්කම තියෙනවා. ආන් එහෙම වෙච්ච පුජ්‍යලේ තමන්ටත් යහපතක් කරගත්තා, අනුන්ටත් යහපතක් කරනවා. එහෙනම් ඒ අය අප්‍රමාදී බව නිසා වලා ගැබෙන් මිදුන සඳක් වගේ ලෝකය ආලෝකමත් කරනවා, ලෝකයට ආලෝකයක් වෙනවා, තමන්ට පහනක් බවට පත් වෙනවා.